මුලසුන් ඔබ වන ජාතික භික්ෂු ක්‍රමුණේ සභාපති, එවගේම මාතසාවේ ප්‍රධාන සංඝනායක, ගෞරවනීය පූජනීය හඳුකල රතනපාල නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ, වේදිකාවේ අසුන්ගෙන සිටින ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගෙනුත්, එවගේම වැඩම කර වදාළ සියලුම ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේලා දිනවසරයි. එවගේ මේ මොහොතට සම්බන්ධ වෙ සිටින ආදරණීය වැඩිහිටියනි, සහෝදර සහෝදරි, මාධ්‍යවේදී හේතුතුනි, සියලු දෙනාගේම අවසරයි. අපි අද සතුටු වෙනවා මේ රටට ජාතියට ජීවේ ලබා දෙන්න සුවිශාල කාර්යභාරයක් කරපු අපේ මහා සංඝරත්නය අද දවසේ ඒ ජාතික කර්තව්‍ය කරවුරට ගත්ත විධානයක් හැටියට ජාතික භික්ෂු පෙරමුණ මේ ජාතික භික්ෂු දිනය අවිදිර සමරීම සම්බන්ධයෙන් අපි සතුට ප්‍රකාශ කර සිටිනවා. අපි දන්නවා රටේ භික්ෂුන් වහන්සේලා විවිධ සංවිධාන හදාගෙන විවිධ අරමුණු ඔස්සේ කටයුතු කරමින් ඉන්න මොහොතක ජාතික අරමුණක් පෙරදරි කරගෙන රටත් ජාතියත් ජනතාවත් ආරක්ෂා කිරීම මූලික අරමුණ කරගත්ත රටේ තියෙන ප්‍රබලම භික්ෂුන් වහන්සේලාගේ සංවිධානය තමයි ජාතික භික්ෂු පෙරමුණ. ඉතින් අද මේ සමරුමට අපි සම්බන්ධ වෙන්නේ ඒ වැටහිමස් සමග. අද මේ ජාතික භික්ෂු පෙරමුණ විසින් ජාතික භික්ෂු දිනයේ ගොස්තු 26 මේ සමරන මොහොතේ මේ දේශනයකට ආරාධනා කරන මොහොතේ අපිට දැනුම් දුන්නා අධිරාජ්‍යවාදයේ හමුයි අද භික්ෂුන් වහන්සේලාගේ රටේ අපගේ කාර්යභාරය සම්බන්ධයෙන් අපේ මතය අපේ අහස සාකච්ඡා කරන්න කියලා. එනවා බලාපොරොත්තු වෙනවා ඒ මාතෘකාවට අදාළව ඔබ සමග යම් කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරා. අපි දන්නවා අද අපි මේ විදිහට ජීවත් වෙන්නේ මේ විදිහට මේ ගානට රටක් ඉතුරු වෙලා තියෙන්නේ ඉතිහාසයේ අසාධාරණයට අයුක්තියට එරෙහිව සටන් කරලා මෙරගේ උස් නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා සටන් මෙහෙවලා ඉතිහාසයේ ගෞරවනීය මහා සංඝරත්නයත් අපේ බිරුවනුත් කටයුතු කරපු නිසා තමයි අද මේ මට්ටමේ රටක් හරි අපට වෙලා තියෙන්නේ. ඉතින් එහි ප්‍රබලම කාර්යභාරයක් ඉතිහාසයේ ඉඳන් අද අකණ්ඩවම කරමින් ඉන්න පිරිසක් තමයි අපේ ගෞරවනීය මහා සංඝරත්නය. සමහර සටන්වල ගිහියෝ ප්‍රධාන නායක පිට මතුවලා පෙනුනට සැඟවීගේ නායකයෝ සැඟව සැලසුම් කරපු අය සොයා බැලුවම අපිට පේනවා එතන මහා සංඝරත්නය දෙවන්ත නායකත්වයක් සැපයුවා කියලා. ඉතින් අද අන්‍ය ජාතික මෙහෙවරක් කරපු ජාතික සටන්වලට නායකත්වයක් දීලා ජාතික කාර්යභාරයක් කරපු ගෞරවනීය මහා සංඝපරපුර සිහි කරලා ජාතික භික්ෂු දිනයේ මේ විදිහට අපි සියලු දෙනා සමරනවා. අපි ඉතිහාසයේ පරීක්ෂා කරලා බැලුවම ලාංකීය ඉතිහාසයේ පරීක්ෂා කරලා බැලුවම අපේ රටේ මහා සංඝරත්නය ධාරා කීපයක ගමන් කරලා තියෙනවා. අපේ ගෞරවනීය සභාපති ස්වාමින් වහන්සේගේ අනුශාසනාවේදී මේක පැහැදිලි කරනු ලැබුවා. අපි පැහැදිලි ලෙස අඳුර ගන්නවා ප්‍රධාන ධා දෙකක අපේ රටේ මහා සංඝරත්නය කටයුතු කළේ. එක් ධාරාවක් හැටියට අපි අඳුර ගන්නවා අධ්‍යාත්මික විමුක්තිය අපේක්ෂා කරමි, නිවන අපේක්ෂා කරමි, ආගමට දහමට බණට දහමට නැඹුරු වෙමින් ශාසනය කටයුතු කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේලා ධාරාවක් විදිහට අපි අඳුර ගන්නවා. ඒ වගේම අපි තවත් ධාරාවක් අඳුර ගන්නවා අධ්‍යාත්මික විමුක්තිය නිවන අරමුණු කර ගන්නවා වගේම රටට ජනතාවට යම් අනතුරක් උවදුරක් ආපු වෙලාවේ රටතාවත් ඒ උවදුරෙන් ගලව ගන්න ඕනේ කියලා ජාතික මෙහෙවරක් හැටියට සටනට බැහැපු සටන නායකත්වයේ දීපු සංඝරත්නයක් ගෞරවනීය සංඝරත්නයක් අපි අඳුරගෙන තියෙනවා. ඒ දෙවනි ධාරාවකට අඳුර ගන්න. මෙන්න මේ දෙවනුව කියපු ධාරාව තමයි අද අපි මේ විශේෂයෙන්ම සිහිපත් කරනු ලබන්නේ. දෙවනුව කරන ධාරාව සම්බන්ධ මේ ධාරාවකටම අමතරව තවත් අනු ධාරාවන් අඳුර ගන්න බැරි කමක් නැහැ.
අපි ඒ ඉතිහාසෙත් අදත් සමහරලාට දකිනවා තරහ අවසන් සම්බන්ධෙනුත් යමක් කිව යුතු තිබෙනවා. අධිරාජ්‍යවාදීන් මේ රටේ මැදිහත් වෙච්ච මොහොතේ අධිරාජ්‍යවාදීන්ගේ පිළ නියෝජනය කරපු ගිහියෝ පැවිදි පක්ෂ දෙපක්ෂෙ හිටියා. ඒ වගේම රටට ජනතාවට හතුරු පාර්ශවයේ නියෝජනය කරන කණ්ඩායම් දෙපාර්ශවයෙන්ම නියෝජනය වුණා. ඉඳ පටු ලාභ තනතුරු වරදාන අපේක්ෂාවෙන් කටයුතු කරපු ධාරාවකුත් අපිට අඳුනා ගැනීමට අපහසුයක් නැහැ. ඒක ලෝකේ ගත්තත් අපේ රටේ ගත්තත් ඒක සාමාන්‍ය සුළු. කොහොම නමුත් අපි දකිනවා අපේ රට ඍජු අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට අපි මුහුණ දීපු අවස්ථා ගණනාවක් අපි ඉතිහාසයේ සාකච්ඡා තියෙනවා. ප්‍රදේශ විශේෂයෙන්ම පෘතුගීසි ලන්ද ඉංග්‍රීසිගේ ග්‍රහණයට මේ රට නතු වෙච්ච වෙලාවේ රටේ මහා සංග්‍රහයේ සුවිශාල කාර්යභාරයක් අපේ රට වෙනුවෙන් දැය වෙනුවෙන් තා වෙනුවෙන් ඉටු කරලා තියෙනවා. අපි 1505 පෘතුගීසි ලංකාවට ඇවිල්ලා මේ රටේ ස්වාධීනත්වයට අත පොවනකොට අපේ රට කොළන්න සූදානම් වෙනකොට ඒ පෘතුගීසීන්ට එරෙහිව යම් යම් සටන් පැනනැද්ද. ඒ මොහොතෙත් අපි ඉතිහාසයේ අපේ නිය නායක ස්වාමින් වහන්සේ අනුශාසනාවේදී පැහැදිලි කළ විදිහටම සමහර නම්ගම් හරියට සටහන් වෙලා නැත. අපිට බුද්ධ වංශ නායක හාමුදුරුවන්ගේ නම යම් තැන් ගණනාවකදී හම්බෙනවා. පෘතුගීසි අවධියේ ජනතාවට නායකත්වය දීලා මේ රට දැය අධිරාජ්‍යවාදීන්ගේ බේරා ගැනීම සඳහා කාර්යභාරයක් කළා කියලා. ඒ වගේම අපි අහලා තියෙනවා ලම්දේසි සමයේදී පුසි ගිහිලා ලම්දේසි එනකොට සංගරාජ නායක හාමුදුරු මේ රට ජාතිය වෙනුවෙන් දැය වෙනුවෙන් නායකත්වය දීලා ඒ අධිරාජ්‍යවාදී රෙහිව කටයුතු කරපු ආකාරය අපි යම් යම් තැන්වලදී යම් යම් පමණ අහලා දැකලා අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම සුවිශේෂ අධ්‍යයනයකට හසු වෙන තැනක් තියෙන්නේ මේ රට සමස්ත භූමිය යටත් කරගත්තේ 1815 මාර්තු 2 වෙනිදා. 1815 මාර්තු 2 වෙනිදා කියන්නේ මේ අඳුරු යුගයක් සාපලත් යුගයක් උදා කරපු දවස. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී හිරු නොබසින අධිරාජ්‍යවාදී මේ ලාංකීය භූමි තලයේ උන්ගේ අතට ගත්තා, නතු කරගත්තා, යටත් කරගත්තා. එමෙ යටත් කරගත්තේ ලොකු සටනකින් නෙවෙයි. රජතුමා ශ්‍රී විජයසිංහ රජු ජීවග්‍රහයෙන් අල්ලගත්තේ ලොකු සටනක් තුල නෙවෙයි. එහෙම ගන්න පුළුවන්කම ලැබුණේ අපේ රටේ තිබුණු බේ, අපේ රටේ තිබුණු පටු අරමු, තනතුරු තානාන්තර වලට වරදාන වලට යටවෙච්ච පැවිදි පිරිස් හිටපු නිසා. ලේසියෙන් පුළුවන් වුණා. ප්‍රභූවරු සඳහා අධිරාජ්‍යවාදීන්ට උදව්පදව් කළා. ඒ අනුව මේ ලාංකීය ධර්මි තල 1815 මාර්තු 2 වෙනිදා යටත් විජිතයක් බවට සම්පූර්ණ භූමියම යටත් විජිතයක් බවට පත් වුණා. එතකොට මේ යටත් විජිතය බවට පත් කළ මේ රට සම්පූර්ණයෙන් ලියලා දෙන්න ගිවිසුමක් දාලා ඔප්පුවක් අධිරාජ්‍යවාදීන්ට ලියලා දෙන එකේදී ප්‍රභූවරු 9 දෙනෙක් විශේෂයෙන්ම දළදා මාලිගාවේ මහමළුවේ මගුල් මඩුවේදී අස්සන ගහලා 9 දෙනෙක් අපේ රට අධිරාජ්‍යවාදීන්ට බාර දුන්නා. ඒ බාර දීපු දවසේ රට යටත් කරගත්ත කියන දවසේම නිදහස් රට සංකේතවත් කළා. විශේෂම මහා සංගරත්නයේ මූලික කරගත්ත අපේ වාරියපුල සුමංගල නායක හාමුදුරුවෝ ඔවුන්ගේ කොඩිය බිමට දාලා පාගල තාමත් අපේ රට අපටයි කියලා අපේ කොඩිය නැවතත් ඔසවලා නිදහස් සංකේතවත් කළ මිනිසුන්ගේ හිත්වල මෝදු කරා ජත්ෙන්න බෑ අපේ රට අපටයි අයිති කියන අදහස හැදුවා. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අපේ රට සම්පූර්ණ යටත් කරපු මොහොතේ ඉඳලා ඒ යටත් භාවයට හිස නමපු නැති මහා සංග්‍රහණයක් අපේ රටේ ආ. ඒ වගේ ගිහි පක්ෂයක් අපේ රටේ හිටියා. සමහරු හිස නැමුවා. සමහරු තනතුරු තානාන්තර ගත්තා, වණ ගත්තා. එදත් අදත් ඒ ස්වභාවය තියෙනවා. නමුත් ඒකට හිස නමපු නැති ජාතිය නිදහස ප්‍රාර්ථනා කරපු තමගේ ජීවිතේ පරදුවට හරි රට බේරාගත යුතුයි කියලා කල්පනා කරපු මහා සංග්‍රහණයක් මුලින්ම සංකේතවත් කරලා නායකත්වයක් සැපෙව්වා ජාතික සටන. අපි අඳුරගන්නවා මේ 1815 ඒ විදිහට අධිරාජ්‍යවාදීන්ට නතු කරාට පස්සේ පළමුවෙන්ම මේ සඳහා අරගලේ පැන නගින්නේ ඌව වෙල්ලස්සේ. එයි නම් කියන නායකෝ කීප දෙනෙක් කැප්පෙටිපොළ මහනිලමේ තුමා ගත්තම අර ප්‍රභූවරු 9 දෙනා අතරේ රට පාවෙන ජීවිතයට අසංකර්ප කෙනෙක් වුණත් නැවතත් රට පැත්තේ හිටගත්
ජනතාව පැත්ත හිටගෙන නැවතත් ඌව වෙල්ලස්සේ අරගලයට නායකත්වය සපයන්න ඔහු මැදකදී ආවා. නමුත් මිට මේ සඳහා නායකත්වය දීපු ඊට නොපෙමුණු නොපෙනුණු සැඟවී නායකත්වය දීපු ජනතාව ඒකරාශි කරපු දැක්මක් දීපු ජවයක් දීපු ශක්තියක් දීපු අදිෂ්ඨානයක් හදපු කෙනා හැටියට අපි අඳුරගන්නේ මහා සංඝරත්නයෙන් ගොඩනැගුණු නායකෙක් හැටියට වෙච්ච අපේ ඉහගම රත්නපාල නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ නායකත්වයේ යටතේ තමයි ඔහු කුඹුරේ රටේ රාළලා කිව්ලේ ගෙදර මොහොට්ටාල් බූටෑවේ රටේ රාළලා ඒ ආදී පරම්පරාවෙන් ඇවිල්ලා කැප්පෙටිපොළ මහනිලමෙලත් මේකට එකතු වුණා. ඉන්ද දෙවන්ත සටනකට නායකත්වයක් දුන්නා. රටේ උස් නිදහස ප්‍රතා නායකත්වයක් දුන්නා. විවිධ දුක් ගැහැට වලට දුන්නා. ඔබ අප අද මේ භුක්ති විඳින සමහර පහසුකම් හිතා ගන්නවත් බැක වාහන. අද වාහනවල ඇවිල්ලා අපි සැපපුටුවල වාඩි මේ විදිහට කතා බහ කරනවා, අනුසාරණාවලට ඇහුම්කම් දෙනවා, මේ අපේ කතාවලට ඇහුම්කම් දෙනවා. ඉහගම නායක හමුදුරන්ට, කුඩාපොළ නායක හාමුදුරන්ට, වාර්යකොළ නායක හාමුදුරන්ට, බුද්ධ වංශ නායක හාමුදුරන්ට, සංජ නායක හාමුදුරන්ට, ඒ ආදී වෙච්ච මහා සංඝ පරම්පරාවට සහ ඒ කාලේ ගිහින්කයන්ට මෙවැනි පහසුකම් තිබුණේ නැහැ. සැතපුම් දහස් ගණන් දුෂ්කර මඟ ගෙවාගෙන ගිහිල්ලා රටක් වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් ජනතාවක් වෙනුවෙන් සටන් සංග්‍රහණය කරා. බොහෝ දුෂ්කර කොන්දේසි යටතේ සටන් සංවිධානය කරා. ඒ ඔබ අප රටක් වෙනුවෙන් කියන එක නැවත නැවත අපි සිහිපත් කළ යුතුව තිබුණා. ඒ විදිහට වෙල්ලස්සේ අරගලයට නායකත්වය දීලා වෙල්ලස් අරගලයේ ජයග්‍රහණයෙන් කෙලවර කරන්න බැරි වුණා. අධිරාජ්‍යවාදීන්ට විශාල පාඩම් ප්‍රමාණයක් ගන්නන අධිරාජ්‍යවාදීන්ට පසුබසින්න තරමට අරගලයේ දියත් කරලා අධිරාජ්‍යවාදීන්ට ඉක්මනට මේ මාතෘභූමිය අතහැරලා යන්න අවශ්‍ය මඟ පදනම සකස් කරලා දීලා විශාල කාර්යභාරයක් එදා වෙල්ලස් අරගල 1815 ආරම්භ වෙච්ච අරගලයේ 1818-19 වෙනකොට සම්ප්‍රමර්ධනය කරලා දැම්මා. මේ රටේ උස් නිදහස ප්‍රාර්ථනා කරපු, මේ රටේ ස්වෛරීභාවයේ ප්‍රාර්ථනා කරපු, ජනතාවට නිදහස ප්‍රාර්ථනා කරපු ස්වාමින් වහන්සේලාගේ අඩුවක් වුණේ නැහැ. ගිහි පාර්ශවයේ අඩුවක් වුණේ නැහැ. එන තමයි 1840 නැවතත් මාතලෙන් දෙවෙනි ජාතික විමුක්ති අරගලයක් ආරම්භ වෙන්නේ. පළවෙනි විමුක්ති අරගුව වෙල්ලස්සෙන් ආරම්භ වෙලා දෙවෙනි ජාතික විමුක්ති අරගලයේ මලේ කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙනවා. අන්න ඒ අරගලයට තමයි සැඟවිච්ච නායකයා හැටියට කුඩාපොළ නායක හා කුඩාපොළ රාහුල හාමුදුරුව නායකත්වයේ සපයන. උන්වහන්සේගේ ජීවිතය තොර කරන්න, උන්වහන්සේට අණදීලා වෙඩි තියලා ජීවිතය අහිමි කරලා මරලා දාන්නේ අපි ඉස්සල රාමුවට දැක්කා. ඒ සම්බන්ධයෙන් සකස් වෙච්ච චිත්‍රපටයක රාමුවක් කුඩාපොළ රාහුල හාමුදුරුවෝ අපේ මාතෘභූමිය සිප වැළඳගෙන තමගේ ජීවිත කුසුම පූජා කරමින් මෙරට නිදහස වෙන තමගේ ජීවිතේ පූජා කරන ආකාරය ඒ 1848 අද වගේ අගෝස්තු 26 දිනේ. මේ දිනේ අගෝස්තු 26 කියන දිනය අපේ රටේ මහා සංඝරත්නයේ දින නෙවෙයි, මෙරටේ ජාතිය නිදහස ප්‍රාර්ථනා කරපු මිනිසුන්ගේ දිනේ බවට පත් වෙනවා. අන්න එවන් දිනයක් තමයි අපි සැමනුමට ලක් කරන්නේ. එහෙනම් මේ අපේ රටේ උස් නිදහස වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, සාධාරණ යුක්තිය වෙනුවෙන් ප්‍රබල සටන් තිබුණු ඉතිහාසයක් අපි මේ විදිහට කෙටියෙන් අපි අඳුරගත යුතු තිබෙනවා, දැකිය යුතු තිබෙනවා. හැබැයි ගැඹුරින් අධ්‍යයනය කළ යුතු තමා. මොකද තාමත් මේ රටේ සැබෑ නිදහස අපි උරුම කරගෙන නැති නිසා, සැබෑ නිදහස අපි උරුම කරගෙන නැති නිසා කල්පනා කරලා බලන්න. අපේ මම අර මුලින්ම කිව්වා අපේ රටේ මහා සංඝරත්නය දෙක දමනක ගියා ඉතිහාසෙන් අද දක්වා කියලා අපි අඳුරගෙන තියෙනවා කියලා අපි පැහැදිලි කරා. අදත් ඒ ධාරා දෙකේම අවශ්‍යතාවය අපි දකිනවා. අධ්‍යාත්මික පිටිය අපේක්ෂා කරමි, නිවන අපේක්ෂා කරමි ගමන සමාජ වටපිටාවක් මේ රටේ බිහි කළ ගත යුතුව තිබෙනවා. මේ රටේ ජනතාවට සැබෑ විමුක්තිය වෙච්ච අපේ අපේ මහා සංඝරත්නයේ ප්‍රාර්ථනා බෞද්ධ ජනතාව ප්‍රාර්ථනා කරන ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා වූ ඒ නිවන අවබෝධ කරගන්න වූ සමාජ වටපිටාවක් අපේ රටේ බිහි කළ තිබෙනවා. නිවනට මඟ, විමුක්තියට මඟ අවුරල අඳුරු මඟකට රටගෙනලා තියෙන මොහොතක, දැනුමකට දැනුම සපයා ගන්න තියෙන මඟ අඳුරු කරලා අවුරලා තියෙන මොහොතක
ඔබට අපට පැවරී තියෙනවා ඉතිහාසයේ කාර්යභාරය නූතනත්වයෙන් යුතුව කරන්න අද පැවරලා තියෙන. සනිදහස දිනාගත යුතුව තිබෙනවා. සැබෑ විමුක්තිය දිනාගත යුතුව තිබෙනවා. එනිසා අද මේ ජාතික භික්ෂු දිනේ වර්ණ මොහොතේ වර්තමානයේ මේ අධිරාජ්‍යවාදී ග්‍රහණය සැබෑ නිදහසේ රටට දිනා ගන්න ජනතාවට රටට සැබෑ නිදහස්පත් කරලා දෙන්න අපි අද මේ දිනේ ඒ සඳහා සත්‍ය සපේ ගන්න ඕනි. ඒ සඳහා ආලෝකේ සපේ ගන්න ඕනි. ඒ සඳහා මඟ විවර කර ගන්න ඕනි. අන්න ඒ සඳහා බොහෝ දේවල් ඉතිහාසයේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව සටන් කරලා පෙන්නපු ඒ කැපවීමෙන් අපට ලබා ගත යුතු දේවල් බොහෝමයක් තියෙන බව අපි මතක් කළ යුතු ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදරණීය වැඩිහිටියන් සහෝදර සහෝදරියනි අද අපේ රට මුණගෙන මේ අභියෝග හමුයි අපි මේක ගැඹුරින් තේරුම් ගත්තොත් අපට තියෙන සුවිශාල කාර්යභාරයක් ඒ අනුව අපිට ඉටු කරන්න පැවරලා තියෙනවා ඒ කාර්යභාරය ඔබෙත් අපෙත් අතේ තියෙන කාර්යභාරයක් කියලා මතක් කළ ගත යුතු තිබෙනවා අපි ඉතිහාසයේ අධිරාජ්‍යවාදීන්ට මුහුණ දුන්නා පෘතුගීසි 1505 ලන්දේසි 1658 1706 ඉංග්‍රීසින් ආවා අවුරුදු 500කට ආසන්න කාලයක් ওই තුන්ගොල්ලන්ට යටත් වෙලා මේ රට ගියා ඒ තුන්ගොල්ලන්ගේ රට බේරගන්න අපේ මිනිස්සුගේ කීදාහකලේ මේ මහ පොළොවේ හැලෙන්නේ නැද්ද සංගරත්නයේ ජීවිතවල ජීවිත කීයක් මේ මහ පොළොවේ මිහිදන් වෙන්නේ නැද්ද උන්වහන්සේලාගේ සිරුර කොතරම් මේ මහ පොළොව තෙත් කරන්නේ නැද්ද උස් නිදහසක් ප්‍රාර්ථනා කරමි ජනතාවට සාධාරණ යුක්තිය ප්‍රාර්ථනා කරමි සැබෑ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමි ඔවුන් තමන්ගේ ජීවිතයන් ලැබුවා නමුත් තාම අපිට සැබෑ නිදහස උරුමුනේ අධිරාජ්‍යවාදීන් මේ රට දාලා ගියාට ඔවුන්ගේ ආක්‍රමණ අතහැරුණේ නැහැ ඉතිහාසයේ අපි ආක්‍රමණ දැක්කේ කොහොමද අපි ආක්‍රමණ අධ්‍යයනය කරලා තියෙන්නේ කොහොමද ආක්‍රමණ අඳුරගෙන කොහොමද සුද්ධ කෙලින්ම ලංකාවට ආවා සුද්ධ කෙලින්ම ඉන්දියාවට ආවා අපි වගේ දුප්පත් වැඩ කරන ජනතාව ඉන්න රටවල් වල ආවා උන්ගේ බයිනේතු වරන් ආවා උන්ගේ කඩුව අරන් ආවා උන්ගේ කාලතුවක්කු වරන් ආවා ඇවිල්ලා ඍජු අපේ රටවල් යටත් කරගත්තා අපේ මුතුන් මිත්ත පනාපිට අපේ මහා සංග්‍රහණයට ඇස් පනාපිට උන් ආයුධ සමග අපේ රටවල් වලට ගොඩ බහිනවා පෙනුණා අපේ මිනිස්සු මරනවා පෙනුණා අපේ මිනිස්සුගේ ලේ හලනවා අපේ ඇත්තුන්ගේ ඇත්දල ටික කපනවා පෙනුණා මුතු මැණික් ටික අරන් යනවා පෙනුණා මහ වනාන්තර වුණා පෙනුණා අපේ ගොයිබින් විහෙර විහාරසාන වනසනවා පෙනුණා අධිරාජ්‍යවාදීන් ඇස් පනා අපිට හොඳට දෘශ්‍යමාන වෙලා පෙනෙමින් තිබුණා අදත් ඒ දේ ඒ විදිහට පේනවා ගැඹුරින් අධ්‍යයනය කරාම විතරයි අඳුර ගන්න පුළුවන් දැන් ඉතිහාසයේ අධිරාජ්‍යවාදීන් කාලතුවක් වරන් යනවා පේන්නේ නැහැ ඒ වෙඩි ශබ්ද ඇහෙන්නේ නැහැ උන්ගේ කඩු ගැට ශබ්ද ඇහෙන්නේ නැහැ නමුත් අධිරාජ්‍යවාදීන් එනවා කඩු හඬක් නැහැ වෙඩි හඬක් නැහැ කාලතුවක් හඬක් නැහැ නමුත් ගැඹුරින් අධ්‍යයනය කරාට පස්සේ හඬන්න පුළුවන් පෙනුම තියෙනවා උන් ජීවසුම් ගහනවා ආර්ථික ජීවසුම් ගහනවා ආරක්ෂක ජීවසුම් ගහනවා කඩු හඬ නැතත් වෙඩි හඬ නැතත් ආර්ථික ජීවසුම් ආරක්ෂක ජීවසුම් දහනවා අපි විවිධ ආකාරයේ දොළපිදේනි දෙනවා ණය පොම්ප කරනවා ප්‍රාග්ධනය එවනවා ආයෝජ්‍ය එවනවා විවිධ ආකාරයට අපේ රටවල් ආක්‍රමණය කරමින් තිබෙනවා ඒක ගැඹුරින් තේරුම් ගත යුතුයි කියලා අපි මතක් කරන්න කැමති දැන් මේ නව පන්නේ යටත් කර ගන්නවා ඉතිහාස ක්‍රමයට නෙවෙයි අලුත් පන්නේට යටත් කර ගැනීම ඉතින් අපි ඒකට නව යටත් විජිත ක්‍රමයක් කියනවා අලුත් ක්‍රමයකට යටත් කර ගන්න. දැන් මේ අපේ රටවල් යටත් කර ගන්න අධිරාජ්‍යවාදීන් ලෝකේ අපේ වගේ රටවල් යටත් කරන්න ලෝකේ අධිරාජ්‍යවාදීන් පරණ ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. උන්ගේ ජීවිත අහිමි කරගෙන උන්ටත් බරපතල හානි පමුණුව උන් මේ වැඩේ කරන්නේ නැහැ. උනුත් පාඩම් ඉගෙනගෙන අලුත් පන්නේට රටවල් යටත් කර ගන්න. දැන් අපි දකිනවා විග්‍රහ කරලා බැලුවම ලෝකේ නව ආකාරයට යටත් කරගන්න ප්‍රධානම තුනක් අපි අඳුරගෙන තියෙනවා. එක ක්‍රමයක් තමයි වියදමක් නැහැ. ජීවිත අහිමි වෙන්නේ අධිරාජ්‍යවාදීන්ට සුදුසු පාලකයෝ ඒ රටවල් වල බිහි කර ගන්නවා. ඉන්න ප්‍රතිව දිනා ගන්නවා. නැත්තම් උණු සුදුසු පාලකයෝ බිහි කරනවා. ඒ පාලකෝ බිහි කරන්න යටි පහසුකම් සකස් කරනවා. ඒ පාලකෝ ඒ රටවල් වලට අරන් ගිහලා ඒ නායකයෝ ගොඩ නගනවා. උන්ගේ මොළ හෝදනවා. ඒ රටවල් වලට ඕන විදිහට කල්පනා කර සැලසුම් කරන්න ඔලු සකස් කරනවා
ඒ සඳහා ඒ පාලකයෝ දිනවන්නේ ඡන්දකට එකක්ටි සල්ලි පොම්ප කරනවා. ජනතාවට මිල මුදල් බෙදලා ජනතාව පොළඹවලා යපහසුවන් හදලා අධිරාජ්‍යවාදීන්ට සුදුසු පාලකයෝ නිර්මාණය කරගන්න. අන්න ඒ වගේ පාලකයෝ නිර්මාණය වුණාට පස්සේ අධිරාජ්‍යවාදීන් කියන ජීවුසුන් ටික ගහලා දෙනවා. උන්ට ඕන සම්පත් ටික ලියලා දෙනවා. ඔප්පු තිරප්පු හදලා දෙනවා. ජාතියක් රටක් වනසන්න සුදුසු දේවල් රට තුල සිද්ධ කරනවා. අධ්‍යාපන සංස්කරණ සිදුවෙනවා. සංස්කෘතියේ නායාම් සිදුවෙනවා. පරිසරයට හානි සිදුවෙනවා. ජාතිවාදය ඇවිස්සෙනවා. ආගම් අතර නිර්මාණය වෙනවා. ඒ ආදී ආකාරයේ උන්ට සුදුසු පාලකයෝ නිර්මාණය කරගෙන නවපන්නේට උන් රටවල් හසුරෝමින් ගැඹුරට බැලුවොත්, හාරලා බැලුවොත්, දුරට ගිහින් බොත් අධිරාජ්‍යවාදීන්ගේ උපාය උපක්‍රම තෝරගන්න පුළුවන්. මෙන්න මේවා දකින්න තමයි කුඩාපොළ හාමුදුරුවෝ, ඉහ රතනපාල හාමුදුරුවෝ, උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ ආදී මහා සංඝ පරම්පරාව අධිරාජ්‍යවාදීන්ට එරෙහි කරපු සටන අධ්‍යයනය කළ යුතුවන්. අදත් ඔබටත් අපටත් කාර්යභාරයක් තියෙනවා කියලා කිව්වේ අන්න ඒ නිසා. අධිරාජ්‍යවාදී ඔන්න එක ක්‍රමයක්, මේ රටවල් යටත් කරගන්න එක ක්‍රමයක්. ඒ දෙවෙනි ක්‍රමේ මොකක්ද? දෙවෙනි ක්‍රමේ රටවල් දුර්වල කරනවා. පාලකයෝ අල්ලන්න බැරි නම් ඒ රටවල ගැටුම් ඇති කරනවා. ආගමික ගැටුම් ඇති කරනවා. ජාතිවාදී අවුස්සනවා. වර්ණ භේදවාදී අවුස්සනවා. බෙදුම්වාදයක් අවුස්සනවා. රටක මොකක් හරි ගැටුමක් නිර්මාණය කරනවා. ගැටුමක් තියෙනකොට තුවාලයක් වෙනකොට දෙහිතුත් අරගෙන ඒ කට්ටිය එනවා. උපකරණ ලීලාවෙන් එනවා. ඇවිල්ලා රටක් දුර්වල කරලා පාලකයෝ අනුව රටට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අර පෙර කියපු ගිවිසුන් නැවත ගන්න පටන් ගන්නවා. සම්පත් අත්පත් කරගන්න පටන් ගන්නවා. නාස්ලම් දාන්න පටන් ගන්නවා. උන්ට ඕන විදියට වල හරවන්න පටන් ගන්නවා. ඉතින් ගැටුම් නිර්මාණය කරනවා. පසුගිය අප්‍රිසියෙක් වෙනදා ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයේ යට දුර ගිහිල්ලා ගොත් ඒ ලාභේ තියෙන්නේ අපට නොයි. ඒ ලාභේ තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ට. ඒ විනාශයත් එක්ක, ඒ මහා ප්‍රහාරයත් එක්ක මිනිසුන් සිය ගානක ජීවිත අහිමි වෙලා රටේ ආර්ථිකය බිඳ වැටුණත් එක්ක අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. අද ලෝකයේ අංකයේ වෙළඳාම, ආයුධ වෙළඳාම ලෝකෙම කල්පනා කළා මෙවැනි ප්‍රහාර අපේ රටවල වලටත් තිබුණා. ඉතින් ඒ රටවල ආරක්ෂක විධිවිධ තර කරා, ආයුධ ගන්න තීන්දුව කරා, ප්‍රභූන්ගේ ආරක්ෂාව වැඩි කරන්න තීන්දුව කරා, ආරක්ෂක මර්මස්ථානවල රටේ ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාව තර කරන්න අපේ රටේ විදේශ රටවල වල තීන්දුව කරා. එඳා දැන් ආයුධ නිෂ්පාදනාගාරවල විශාල වශයෙන් දැන් තොග වශයෙන් උත්පාදනය ඉහළ ගිහිල්ලා, ඒ වගේ මිල ඉහළ ගිහිල්ලා. එඳා අධිරාජ්‍යවාදීන් ගැටුම් හරහා ලාභ ලබනවා. මිනිසුන්ගේ ජීවිත තුට්ටුවකට මායින් කරන්නේ නැතුව ආගම් අතර ભેද හදලා, ජාති අතර ભેද, වර්ණ අතර ભેද හදලා, බිමාදී අවසලා රටවල් දුර්වල කරලා ඔවුන්ගේ මනදොල සපුරා ගන්න ස්වභාවයක් අපේ ලෝකයක් අධ්‍යයනය කරාම අපිට අඳුර ගන්න පුළුවන් කමක් තියෙනවා. දෙවෙනි ක්‍රමේ. තුන්වෙනි ක්‍රමේ ওই දෙකෙන්ම බැරි නම් පාලකයෝ හදලා, පාලකයෝ නිර්මාණය කරලා කරන්න බැරි නම්, ගැටුම් නිර්මාණය කරලා රටක් යටත් කරගන්න බැරි නම්, Tamanට ඕන විදිහට හසුරවන්න බැරි නම් ඍජු ලෙසම පර්ණ ක්‍රමයට ඇවිල්ලා යුද්ධ ප්‍රකාශ කරලා රටවල් අල්ලගෙන යටත් කරගෙන කොල්ලකාගෙන යනවා. අපි දැක්කා එක ඉරාන්, අපි දැක්කා එක කුවෙට් වලදී, අපි දැක්කා එක අරාබියේදී. ඒ විදිහට ඍජු ලෙස ඇමෙන අධිරාජ්‍යවාදීන් ඇතුළු ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් මැදිහත් වෙන ආකාරය අපි දැක්කා. මේ සියල්ල ගැඹුරින් අධ්‍යයනය කරාම මේ මාතෘභූමියට සැබෑ නිදහස ගේන්න ඔබට අපට එකත් දෙන්න පුළුවන්. මේ සියල්ල හැම වෙලේ දන නමන්න ඕනේ නැහැ. මේ සියල්ල හැම පසුබාන්න ඕනේ නැහැ. මේ සියල්ල හැම එඩිතරකම අරගෙන, නිර්භීතකම අරගෙන මේ සියල්ල පරාජය කරලා අපේ රට රාජ්‍යවාදී ග්‍රහණයෙන් නිදහස් කරලා ස්වාධීනත්වයකට රට නැල්ලා, ජාතිවාදී ආගම්වාදී අකාමකා දමලා සැබෑ සෞභාග්‍ය රට උදා කරලා, සැබෑ සහජීවනයේ රටේ ගොඩනගලා මේ රටේ ජාතියේ විමුක්ති උදා කර දීම මහා සංඝ රත්නයේ අපේ කාර්යභාරයකට කර උර මත පැටවෙච්ච කාර්යභාරයක් බවට අපි අඳුරාගත යුතුව තිබෙනවා. අපි අඳුරා ගන්න ඕනකම තියෙනවා. කළ බලන්න දැන් අපිට පුළුවන්කම ලැබුණේ නැහැ මේ තත්ත්වෙන් තාම අපේ රට ගොඩ ගන්න. අපි මේ නව යටත් විජිත ක්‍රමේ යටතේ 1948 නිදහස ගත්ත කිව්වට සැබෑ නිදහස හම්බුනේ නැහැ.
48 දීලගේ දේවලු දැන් ආපස්සට අරගෙන ඒ අතර ඉතුරු වෙච්ච දේවලු ගොඩක් ඒ කට්ටිය අරගෙන අධිරාජ්‍යවාදීන් අතට අරගෙන එඳ අධිරාජ්‍යවාදී ග්‍රහණයකට අහු වෙලා තියෙන්නේ නිදහස් වෙලා නැහැ අපේ තිබුණු දේ දීපු දේ අරගත්ත කියන්නේ යමක් තම උදාහරණකින් පැහැදිලි කරොත් මොකක් අපේ රටේ පදනම මොකක් පදනම කියන්නේ ආර්ථිකය අපේ රටේ ආර්ථික පදනම මොකක් ලෝකේ තියෙන ශිෂ්ටාචාර ප්‍රධාන ශිෂ්ටාචාර හයක් ඒ හය පහක්ම නිර්මාණය වුණේ ගංගා පදනම් කරගෙන ඒ හයක් නිර්මාණය වුණේ ගංගා පදනම් කරගෙන ඉන්දු නින්න ශිෂ්ටාචාරය හොයන්නෝ ශිෂ්ටාචාරය මෙසපොතේමියානු ශිෂ්ටාචාර එක ශිෂ්ටාචාරයක් නිර්මාණය වුණා ගංගා පදනම් කරගෙන නෙවෙයි මිනිසුන්ගේ ශ්‍රමය පදනම් කරගෙන මිනිසුන්ගේ නිර්මාණ ශක්තිය පදනම් කරගෙන මිනිසුන්ගේ දැනුම පදනම් කරගෙන ශිෂ්ටාචාරයක් නිර්මාණය වුණා ඒක නිර්මාණය වුණේ කොහෙද ඒක නිර්මාණය වුණේ මේ මාතෘභූමියේ ඒකට අපි කියන්නේ වාරිෂ්ඨාචාරය කියලා. මිනිසුන් වැව් හැදුවා. තාක්ෂණයක් ඇලදොල ගංගා ඔක්කොම කරා. ගලාගෙන යන පැත්තට ගලාගෙන යන්න දුන්නේ නැහැ. කටුක මහ පොළොවක් සරු පොළොවක් බවට පත් කළා. ශාස්ත්‍රීය පොළොවක් බවට පත් කළා. අද හිතා ගන්න බැරි වුණා. අපි අනුරාධපුරයේ පොළොන්නරුවට අදත් යනවා. ඉතිහාස මිනිස්සු කරපු දේවල් බලලා එන්න. වඳින්න දෙනවා නම් තියෙන්නේ ඉතිහාස මිනිස්සු කරපු දේවල් තමයි බොහෝමයක්. කල්පනා කරලා බලන්න. ඔය කටුක රජ රට ඔය අනුරාධපුර පොළොන්නරුව මහා වනගත භූමියක් ඔය මහා දුෂ්කර භූමියක් මිනිස් වාසයට සුදුසු භූමියක් නෙවෙයි. ඔක මාතුට කළා. ඔක නම්මිශීලී කළා. ඔක මිනිස් වාසයට සුදුසු කළා. ඔක ගෞරවනීය ගෞරවනීය භූමියක් කළා. ඔක පූජනීය භූමියක් කළා. කවුද? ඉතිහාසයේ තිබු මිනිස්. ඉතිහාසයේ තිබු මහා සංග්‍රහණ අනුශාසන. ඉතිහාසයේ තිබු පාය. එඳ දමණය කරලා වැව් අමුණු හැදුවා. අදත් එයින් 30000ක් විතර ඉතුරුයි. විශාල වැව් අමුණු ප්‍රමාණයක් අදලා දැම්මා. එඳ අපිට තියෙන කිස්තු පූර්ව 9 වෙනි සියවසේ සිට අපේ මිනිස්සුගේ දෑතෙන් ගොඩනගපු ශිෂ්ටාචාර වාරි ශිෂ්ටාචාරයක් තියෙනවා. අන්න පදනම කෘෂිකාර්මික ආර්ථිකයක පදනමක් අපට තිබුණා. එනමට අද මොකද වෙලා තියෙන්නේ? ඒ පදනම අපෙන් උදුරගෙන දැන් ඒ කෘෂිකර්මාන්තයේ සැබෑ අයිතිය තියෙන්නේ කාටද? ඉඩපේ උනාට, ශ්‍රමය අපේ උනාට, ගොවිතැන අපේ නෙවෙයි. බීජ ටික තියෙන්නේ බහුජාතික සමාගම් අතරේ. අධිරාජ්‍යවාදී සමාගම් වලට බීජ අයිතිය ගිහිල්ලා. අපේ ගොවියෝ දැන් බහුජාතික සමාගම් වල බීජ එනකම් බලන් ඉන්නවා. උන් කියන මිලට බීජ ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ බීජට ජානේ කවලා වෙනවා. ඒ වුණා ලෙඩේ. ඒකට බෙහෙතත් අධිරාජ්‍යවාදී රටවල හදලා වෙනවා. ඒ බෙහෙත ගැහුවට පස්සේ පැලේ බාල වෙන. ඒකට අවශ්‍ය පොහොරත් අධිරාජ්‍යවාදීන් හදලා යවනවා. අපේ ගොයිබින් වල තරුණයා එළියට ඇදලා ගන්නවා. ගොයිබින් ටිකෙන් ටික මරණයට පත් වෙමින් තිබෙනවා. වැව්පතුල් මඩෙන් පිරි යනවා. ඒවා මරණයට පත් වෙමින් තියෙනවා. කුෂි ආර්ථිකයක් දෙදරලා ගිහිල්ලා තියෙනවා. අමාරු ගා කරගත්ත අස්සැන්නට මිලක් නැති වෙලා තියෙනවා. අද ගොයිබින් වැඩි හිටියෝ පමණක් ඉතුරු කරලා තියෙනවා. කොල්ලකල්ල හමුදාවට සිට ඇදලා තියෙනවා. ගාමන් ෆැක්ටරි වලට ඇදලා තියෙනවා. ත්‍රිවිල් එකට ඇදලා තියෙනවා. කොළඹ බදාමනන් හරි ගෙනිහිනවා. කොරියාවට ගෙනිහිල්ලා තියෙනවා. අපේ ගෙවිලියෝ ටික අරාබියට අරන් ගිහින් තියෙනවා. අක්කල නංගිල ටික ගාමන් ෆැක්ටරි වලට අරන් ගිහිල්ලා තියෙනවා. අද නිසම කනත්තක් බවට ගොයිබින් පත් වෙමින් තිබෙනවා. අධිරාජ්‍යවාදීන් සැලසුම් සහගතව ලංකාවේ හදවතට ගහලා තියෙනවා. මේක මේ රටේ පාලකෝ නොදන්නවා. පාලකේ අනුග්‍රහයන් සහිතව සිද්ධ වුණා. අධිරාජ්‍යවාදීන් අපේ රට ආක්‍රමණය කරලා තියෙනවා. පදනක වැටුණට පස්සේ පදනම උඩ තියෙන බිත්ති දෙදරනවා. වහලවල් දෙදරනවා. ආර්ථිකය නැමැති පදනම උඩ සංස්කෘතිය ඒක උඩ ආගම තිබුණා. ආර්ථිකය නැමැති පදනම උඩ අධ්‍යාපන තිබුණා. සදාචාරය සංස්කෘතියක් තිබුණා. අද සියල්ලම දෙදරලා විනාශයට ගොදුරු වෙමින් තිබෙනවා. අධ්‍යවාදී නවපන්නේට අපේ රටවල් ආක්‍රමණය කරලා තියෙනවා. ඒව අඳුරාගත යුත්තේ කි? දුරදිග බක්නා නුවණකි. එම අඳුරගත්තට පස්සේ ඒ අධිරාජ්‍යවාදී පරද්දන්නත් අදාළ දුම ශක්තිය ජවයේ ඔක්කොම සපේ ගන්න බැරි කමක් නැහැ. ද ගෞරවනීය ස්වාමින් වහන්සේ තේරුම් ගත යුතු බොහෝ දේවල් තියෙනවා. දැන් අපේ රටේ අයිති බීජවල පේටල පත්‍රය අපිට නැහැ. ඒක තියෙන්නේ ඇමරිකාවට, ඒක තියෙන්නේ ජපානයට, ඒක තියෙන්නේ ජර්මන් වලට තියෙනවා සමහර ඒවාට. රටේ ජීවීන්ගේ සත්තුන්ගේ පේටන් බලපත්‍ර අපිට නැහැ. ඒ ලෝකයේ අධිරාජ්‍යවාදීන් අයිති කරගෙන අපිටම අනන්නේ වෙච්ච දේවල් උන් අයිතියට ලියාගෙන ලෝකේ ජෛව විද්‍යාවේ ඉහළම රටවල් 10 අතරේ ලංකාව තියෙනවා. ජෛව විද්‍යාවේ ඉහළයි කියන්නේ ආහාර නිෂ්පාදනයේ ඉහළයි, ඖෂධ නිෂ්පාදනයේ ඉහළයි. නමුත් ඒ වුණාට ඒ වගේ අයිති අපට නැහැ.
ලංකාවේ උපන්නා වූ පැලයක්, උපන් සත්‍යෙ අපිට මාවෙනික එකක් නමනම් නම අපට උනාට අයිතිය තියෙන වෙන රටක අපිට ඔවුන්ට ගෙවන්න නැතුව ඒකෙන් අතුරු නිෂ්පදනය කරන්න බෑ, වෙනත් දේවල් කරන්න බෑ. අපේ බීජවල අයිතිය ඔවුන් ලියාගෙන, අපේ සාකවල අයිතිය ඔවුන් ලියන, අපේ ජීවීන්ගේ අයිතිය ඔවුන් ලියාගෙන. ඒ විතරක් නෙවෙයි, ඇමරිකන් කාර්යා ඊළඟ රටේ ජනාධිපති ඌගේ පේටන් බලපත්‍රයක් යටතේ නිර්මාණය කරන්න හදනවා නම්, නිෂ්පාදනය කරන්න හදනවා නම් දුර දකින්න නගන දුරම දකින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එඳවු අපේ රටවල් විවිධ පන්නෙට අධිරාජ්‍යවාදී අල්ලමින් ගොදුරු කරගනිමින් තියෙනවා. ඉත මේ දේවල් අපි තේරුම් ගත යුතු කාරණා කියලා මතක් කරන්න කැමතියි. දැන් අපි දන්නවා 1948 අපේ රට නිදහස ගත්ත කියලා අපි කියනවා. දැන් අවුරුදු 71යි. තාම සැබෑ නිදහස දීපයකත් අරගෙන නොදීපු අපි ගාව උරුම වෙලෙච්ච දේවලුත් අරගෙන කියලා මම කිව්වා. 48 නිදහස දුන්නට 71 වසර මේ රටේ සැබවින්ම තොත් පාලකයන් මේ රට පාලනය කරාට ඒ අධිරාජ්‍යවාදීන්ට ඕන විදිහටයි පාලනය කරේ. ඔවුන්ගේ සැලසුම් වලට අනුවයි පාලනය කරේ. ඔවුන්ගේ මනදොල පුරවන්නයි පාලනය කරේ. එඳ අපි බොහෝ දේවල් මිකරගත් රටක්. ආර්ථිකය නැමැති පදනම විනාශ කරගත්තා. ඒ පදනම උඩ තිබුණු සංස්කෘතිය, සමාජය, අධ්‍යාපනය ඇතුළු සියලු බොහෝ දේවල් දෙදරෝ ගත්තා. එඳ අපිට බොහෝ දේවල් අහිමි වෙච්ච රටක් අපි මතක් කරගත යුතුව තිබෙනවා. දැන් 71 වසර අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයකට රංගියේ උස් නිදහස පතන ඔබ අපි සියලු දෙනා අලුත් න්‍යාය පත්‍රයකට රට ගිඩෝනි. මේ 71 වසරක් තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයට අනුව නම් රට දැන් ජාතික න්‍යාය පත්‍රයකට රට ගේන්න. ජාතික න්‍යාය පත්‍රයකට රට ගේන්න ඕනි. අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රෙන් රට අයින් කරන්න ඕනි. ජාතික න්‍යාය පත්‍රයකට රට ගේන්න ඕනි. අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයකට අදාළ සමාජ පසුබිම හදපු මේ සමාජ ක්‍රමය, ලකාරී ධනේශ්වර ක්‍රමය, ඒක උන්ට සේවය කරන ක්‍රම. ඒ සේවයේ ඒ ක්‍රමය වෙනස් කරන්න. එතන ජාතික න්‍යාය පත්‍රය රටගෙනල්ලා අධිරාජ්‍යවාදීන්ට සේවය කරන සමාජ ක්‍රමය අහෝසි කරපු දාට සැබෑ නිදහස රටට උරුම වෙනවා. අධ්‍යාත්මික සුවයපත් කරගන්න, නිවන් මගට යන්න, දැනුමේ මඟ එලිපෙහෙලි කරගන්න, මේ අඳුරු යුගයේ ඉවත් කරන්න ජාතික න්‍යාය පත්‍රයකට රට ගේන්න ඕනේ. ජාතික න්‍යාය පත්‍රයට ගේන අධිරාජ්‍යන්ට ගැටි වෙච්ච මේ ක්‍රමය තුරන් කරලා දාන්න ඕනකමක් තියෙනවා. ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ, ගෞ අපේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදර. කල්පනා කරලා බලන්න 71 වසර මේ රටේ බලයට ආපු කට්ටිය හොඳට නැනල්ලක ඇඳලා, ජාතික ඇඳුම ඇඳලා, සර්ම බැනීම ඇඳලා, සාටක ටික දාගත්තා. ඔක්කොම මේ රටේ බලයට ආවා. එන එක කියලා කිව්වේ ධර්මයට අනුව රට හදනවා කිව්වා. දසරාජ ධර්මයෙන් රට කරනවා කිව්වා. ධාර්මිෂ්ඨ සමාජයක් හදනවා කිව්වා. මිහිඳු මහරහතන් වහන්සේගේ චින්තනයට අනුව මහින්ද චින්තනයට මේ රට ගොඩනගනවා කියලා කිව්වා. නමුත් නැගුණේ නෑ. ධාර්මිෂ්ඨ සමාජයක් හදනවා කියලා ආපු පාලකයෝ හැදුවේ ධර්ම සමාජයක් නෙවෙයි. අපේ රටේ ආර්ථික පදනම විනාශ කළා. විවෘත ආර්ථිකයට රට බිමලා, ආර්ථිකයේ දොර ඇරියා. ඒ දොරෙන් ගණිකා වෘත්තිය ආවා. වැටුපට ලිංගික ශ්‍රමය සපයන ශ්‍රමිකෝ බිහි වුණා. ඒ දොරෙන් කුඩුවා රටේ නොතිබුණු දේවල් අධිරාජ්‍යවාදීන් එවන්න පටන් ගත්තා. කල්පනා කරලා බලන්න, ඒ හරහා සූදු ආවා, කැසිනෝ ආවා, ආගමට දහමට පදනමට බිඳ වැටෙන්න ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා. එඳන් මේ ඇවිල්ලා තියෙන නව යටත් විජිතවාදී ක්‍රමය යටතේ දැන් අපිට එල්ල වෙන ප්‍රහාර පොඩි නෑ. මල්ටි බැරල් ප්‍රහාර එල්ල වෙනවා. මල්ටි බැරල් ප්‍රහාර එල්ල වෙනවා. කාලතුවක්කු ප්‍රහාර වෙනවා. ඒ ප්‍රහාරයට ගොදුරු වෙලා කුෂිකර්මාන්ත පනා දිනවා. රටේ සංස්කෘතිය පනා දිනවා. අපේ රටේ ආගමට දහමට අතිකේට බරපතල අනතුරු සිද්ධ වෙලා තියෙනවා. ජඹුරට ගියොත්, දුරකට ගියොත් අඳුනාගත හැකිව තිබෙනවා. ඒ අඳුනාට ආලෝකයේ කුඩාපොළ හාමුදුරන්ගේ, ඉහක රතනපාල හාමුදුරන්ගේ භාවිතාවෙන් ඔබට, මටත්, අපටත්, කාටත් ගත හැකිව තිබෙනවා. අපි කවුරුත් මියදෙන මිනිස්සු. හැබැයි මේ රටේ ජාතිය වෙනුවෙන් සටන් කරලා ජීවිත පරිත්‍යාග කළ හරි මේ රට වෙනුවෙන් යමක් කරනවා නම් ඒක අනාගතේ මිනිස්සු සලා. අපේ රටේ සාසනයට ආපු සියලු දෙනාගේම නම් කියවෙන්නේ නැහැ මහා සංඝරත්නේ. හැබැයි තාමත් කුඩා නායක හාමුදුරන්ගේ නම කියවෙනවා. ඊයගම රතනපාල හාමුදුරන්ගේ නම කියවෙනවා. වාරියපොළ සුමංගල හාමුදුරන්ගේ කියවෙනවා. බුද්ධවංශ හාමුදුරන්ගේ නම කියවෙනවා. උඩකැන්දවිල සරණංකර හාමුදුරන්ගේ නම කියවෙනවා.
නමක් තියෙන්න රටක් වැඩක් කළාම තමයි රටක් ජාතියක් වෙනුවෙන් වැඩක් කරාම. එ ඔබටත් අපට වගකීමක් පැවරලා තියෙනවා අගතයක් වෙනුවෙන් අනාගත පරම්පරාවක් වෙනුවෙන් මේ වර්තමානය ඉල්ල කරන ප්‍රහාර නවත් කලා මේ රට ජාති නිදහස් කල්ලා සැබෑ නිදහස මේ රටට අත්පත් කලදේ. තදමිෂ්ට සමාජයක් හද නැවිල්ලා ආර්ථිකය විවෘත කලා ප්‍රජාතවාදය ඇකුලල අකුලල දැම්ම මැතිවරණ සිටියම් මකල දැම්ම කම්කරුව දොට්ට දැම්ම ඉන්දිමුදාව ගෙන්වා රට බෙදුම්වාදීන්ට ඕන විදිට අධිරාජ්‍යවාදීන්ට ඕන විදිට පලාස් සභාක්‍රම රටට අඳුන්වල දුන්නා. අධිරාජ්‍යවාදීන්ට ඕන විදිට අපේ රටේ පාලකෝ රූකඩ වගේ නටන්න පටන් ගත්තා. පන්සල් වලට කටුකම්බි වැටවන්න පටන් ගත්තා. පිලිස්සකාරවුන්ට ගල් වදින්න පටන් ගත්තා. මාචාර්යවරු කුණු කාණු දිගේ ඇදගෙන යන්න පටන් ගත්තා. කොතනද එතන තිබුණු ධර්මිෂ්ඨ සමාජය? ධර්මිෂ්ඨ සමාජයක් දැක්කේ නැහැ. රටට ජනතාවට ආදරය කරපු මහා සංඝරත්නය ඇතුළු තරුණ පරම්පරාව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් උදුරාගනු ලැබුවා. ධර්මිෂ්ඨ සමාජයක් අපි දුටුවේ නැහැ. මෙතරම් තේමා පාටයක් පමණක් දැක්කා. අධාර්මිෂ්ඨ සමාජයක් රටේ ගොඩනැගෙන ආකාරය අපි දැක්කා. චින්තනය ගොඩනගෙන ආවා. ඇවිල්ලා මොකද වුනේ? රට ණයකාර රටක් බවට පත් කළා. රටේ දේපල අධිරාජින්ට ලියලා දෙන්න පටන් ගත්තා. ඒකාධිපතිවාදයේ හිසෝසවන්න පටන් ගත්තා. හොරකම දූෂිතභාවයේ හිසෝසවන්න පටන් ගත්තා. පාර්ලිමේන්තුව පළාත් සභාව නගර සභාව ප්‍රාදේශ සභාව පළාත් පාලන ආයතන ඇතුළත දූෂිතෝ වැහි වහන්න පටන් ගත්තා. මන්ත්‍රීවරු විකිණෙන්න පටන් ගත්තා. ස්ත්‍රී දූෂකෝ මහජන නියෝජිත බවට පත් වෙන්න පටා. දූෂිත පාලනය, මර්ධනකාරී පාලනයක්, ජනතාව වෙන පාලනයක්, හොරකමෙන් වංචාවෙන් ගහන වෙච්ච පාලනයක් අපේ ඇස්පනාවට පෙනුණා. එහෙනම් අපේ හාමුදුරනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි, ධාර්මික රටක් හදනවා කියලා, දසරාජ ධර්මෙන් රට කරනවා කියලා ආපු පාලකයෝ ඒ විදිහට පාලනය කරේ නැහැ. මහා භාරතේ අපි දැක්කා චණ්ඩාශෝක කියලා කෙනෙක් රජෙක් අපි දැක්කා. කොහොම චණ්ඩ විදියට රට කරගෙන ගියා. මහා සංඝරත්නය අද අනුශාසනාවට යටත් වුණා, හික්මුණා, තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. ඊට පස්සේ ඔහුගේ නම වෙනස් වුණා, ධර්මාශෝක බවට පත් වුණා. එක්සේ සත්කලා රට ලෝකෙට වටිනා දහමක් යවන්න පටන් ගත්තා. එයම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. චණ්ඩාශෝක ධර්මාශෝක වෙලා මහා භක්තියක් නිර්මාණය කළා. නමුත් ලංකාවේ චණ්ඩ ජයවර්ධනලා දැක්කට ධර්ම ජයවර්ධනලා අපි දැක්කේ නෑ. අඛණ්ඩ රාජපක්ෂලා දැක්කට ධර්ම රාජපක්ෂලා අපි දැක්කේ නෑ. එඳා 71 වසරක් අපි දැක්කේ චණ්ඩාවෙන් පාලනය කරන අධිරාජ්‍යවාදී ගැටි පාලකයෝ පමණයි. ඇත්ත ස්වභාවය ඕක තමයි. අපට කියන මතය කල්පනා කළ බලන්න. එඳා මේ රටට ආගමට දහමට ලැබි වෙච්ච ධාර්මික වෙච්ච මේ රටේ ජනතාවට ස්ථාරණය යුක්තිය පසිඳලවන්න පුළුවන්. ඔබ වහන්සේලාට අධ්‍යාත්මික සුවය අත්පත් කරගන්න පුළුවන් සමාජ වටපිටාවක් ආගමට දහමට නිර්මාණය කරන්න පුළුවන්. රාජ්‍යයක් නිර්මාණය විය යුතුව තිබෙනවා. රාජ්‍යයක් හදන්නම තියෙනවා. ඒකට නිදහස ඕනකම තියෙනවා. ඒකට ස්වාධීනත්වය ඕනකම තියෙනවා. ඒකට නැවත රටේ ආර්ථික පදනමේ ඉඳන් ඒ පදනම සංස්කෘතිය සදාචාරය සියල්ල ගොඩනැගිය යුතුව තිබෙනවා. අතාමතා විනාශ කර දාපුවා, නටබුන් කරපු දාපු රටක් ගොන ඕනකමක් තියෙනවා. ඒක බැරි එකක් නෙවෙයි. එඳා අපි තේරුම් ගත්තව ඉතුරු තිබෙනවා. දැන් අපිනවා අපේ ඇස්පන අපිට ඊන සංවර්ධනයක් පේනවා. මායාකාරී සංවර්ධනයක් පේනවා. ඒක හරියට අඳුර ගන්න බැරි වුණොත් ඒක සංවර්ධනය කියලා සමහරු හිතනවා. අධිවේගී මාර්ග පේනවා, ලොකු කුළුණු පේනවා, ලොකු ගොඩනැගිලි පේනවා, ලොකු වරායවල් හදනවා පේනවා, ගුවන්තුට පොළවල් හදනවා පේනවා. එනකොට හිතනවා සංවර්ධනය කියලා. ඔය ඊනියා සංවර්ධනය නොහොත් බොරු සංවර්ධනය ඇතුලේ බොල් බව, හිස් බව, ඕක ඇතුලේනේ කුමන්ත්‍රණ, ඕක ඇතුලේ තියෙන උගුල්, ඕක ඇතුලේ තියෙන විනාශකාරීවල් අඳුනාගත යුතු තියෙනවා. ඔයි සියල්ල කලේ කුමක් පිණිසද? ඒ සියල්ල මුදල් පිටලා, කොමිස් පිණිස කළා, දේපල පිණිස කළා. ඒ කට්ටියගේ පෞද්ගලික නුවමනාවන් වෙනුවෙන් කරන අතරේ රට ණය කළා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 1 වෙනිදා වෙනකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි 1,050,300යි. රුපියල් කෝටි 1,350,300ක් මේ මාතෘභූමියේ ණයයි. කාටද? අධිරාජ්‍යවාදී. උන් ණය හිටු කියලා දෙනවා. දිල ණය ගෙවන්න බැරි වෙනකොට ඇවිල්ලා කියනවා ණය ගෙවන්න බෑනි. චීනය ඇවිල්ලා කිව්වා ණය ගෙවන්න බැරි නම් හම්බන්තොට වරාය ලියලා දෙන්න කියලා.
වරාය ඔප්පුවක් පිටින් ලියලා දුන්නා. ණයක් තරම් වරාය දුවා. අපිට ණය තියෙනවා ඔවුන්ගේ ගිනුමට ගෙවන්න. වරාය චීනෙට අයිති වුණා. ගොඩබිම් නගරයක් හදනවා. අගරේ මූද ගොඩ කරනවා. චීන ණය අරන්. චීන ණය ගෙවන්න බෑනේ. ලියන්න ඉඩම කියලා. ගොඩ කරන ඉඩමෙන් විශාලම පංගුව චීනෙට ලියලා දුන්නා. ආපහු ණය ගෙවන්න හදනකොට චීනේ දුවගෙන ඇවිල්ලා කියනවා. ණය ඇස්සලා ඉතුරු වාරික ගෙවන්න කියනවා. මොනවද ඕනි කියලා අහනවා. හම්බන්තොට වරාය ආවටින් ඉඩම් අක්කර 15000ක් ලියන්න කියනවා. ඒ ගිවිසුණුත් ලියනවා. අපේ මිනිස්සු පෙළියනවා. කඳුළු ගෑස් කනවා. අධිරාජ්‍යවාදීන්ට ඉඩම් ටික ලියනවා. මේ වෙනකොට ඌව වෙල්ලස්සේ අධිරාජ්‍යවාදීන් නැවත බින්න බැහැගෙන එනවා. අයින්ද මහත්තයාගේ කාලේ 2006 පටන් ගත්තා. ඌව වෙල්ලස්සේ අක්කර 65000ක් බ්‍රිතාන්‍යයේ සමාර දෙන්න. අපි බ්‍රිතාන්‍යයන්ගේ බැටකාපු මිනිස්සු බූකටේට් කියලා සමාගම. අක්කර 60000 කොහෙන්ද ඌව වෙල්ලස්ස බින්තැන්න තෙපලාතේ දෙන්න අර 65000 උක්වගාවකට අපේ මිනිස්සු මුක්ති විඳින ඉඩුම් නිල්ගල මහා ඖෂධ වනයේ බුද්ධදාස රජතුමා අති නිර්මාණය වෙච්ච උන්ගේ පත්තිරුවල ලියලා තිබුණා අපි වට සටන් කළා මහා සංඝරත්නයේ වට පෙරමුණ ගත්තා අපිත් උන්වහන්සේලාත් එක්ක සටන් කරලා ඉඩම් අඟලක් දෙන්න ඉඩ ඇරියේ නෑ මහින්ද යන්න ගියා මෛත්‍රී ආවා යහල්නේ ආවා රනිල් ආවා නමුත් අධිරාජ්‍යවාදීන් අතෑරලා ගියේ නෑ වර්තමාන පාලකයන්ට තෝන්ලනුව දැම්මා නාස්ලනුව දැම්මා උවෙල්ලස්ස බින්තැන්නේ ඒ ඉඩම් අක්කර 65000 සිංගප්පූරුවේ ගැසල් වෙන්ච සමාගමට දැන් දෙන්න කියලා කැබිනට් පත්‍රිකාලා තියෙනවා අපි සටනේ ඉන්නවා මහා සංඝරත්නයේ 500 නම අස්සම් කරලා වෙල්ලස්සේ සංගපෙස්සම කියලා දැන් මාස ගානකට ඉස්සලා කොළඹට ආවිලා මහ පෙරහැරින් ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා ජනාධිපතිගෙන් ලියුමක් එන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් ලියුමක්වත් නැහැ සාකච්ඡාවක් දෙන්නේ සටන් කරපු අපට මයිසාවියේ නඩු 51ක් මේ වෙනකොට තියෙනවා ඒ සටනට එරෙහි අපි නඩුවක් දාගෙන ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකාරී මේ භූමිය මාතෘභූමිය විකුණන්න දෙන්න බෑ කියලා මේවා ස්වභාවික වනාන්තර පරිසරය විනාශ කරන්න දෙන්න බෑ අතුම් මිත්තන් හේන් කොටු ඉඩම් මේක ආදිවාසීගේ ඉඩම් දෙන්න බෑ කියලා අපි නඩු කියනවා අපිට නඩු 51යි අපෙන් එක නඩුවයි අද අධිරාජ්‍යවාදීන් මේවට බැල් මෙහෙලනවා උන් මේකේ සාරවත් බව දන්නවා මේක තියෙන මුතුමැණික් ටික දන්නවා එනම් ඥාන සම්පත දන්නවා අපි දන්නවට වැඩිය උන් යමක් දන්නවා ඉඳ අතෑරලා නැහැ දැන් එන්නේ සිංගප්පූරු සමාගමක් වෙච්චස් ඔබ දන්නවද සිංගප්පූරුව කියන්නේ ලංකාව තරම් ලොකු රටක් නෙවෙයි ලංකාව දිහා දියුණු රටක් නමුත් භූමිය පොඩි අක්කර ගත්තොත් 70000ක් විතර මේ දෙන්න යන්න හදන්නේ අක්කර 65000 අපිට 65000ක් වුණාට ඒක සිංගප්පූරුවට රටක් රටතරන් වටිනා ඉඩම දෙනකොට අපි සියල්ලෝම නිශ්ශබ්දයි නා අධිරාජ්‍යවාදීන්ට ඒ කියනවා නම් උන්ට සේවය කරන පාලකයන්ට අපි කතිර ගහනවා නම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා මෙතන. එඳා මේක සංවර්ධනය නෙවෙයි. මේ ඊනියා සංගණයක් පේන්නවා දීපල ලියා ගන්නවා. සංවර්ධනයක් තියෙනවා කුඩු වෙනවා ලිංගික ශ්‍රමිකෝ මේක ඉන්නවා. මේක සූදුව තියෙනවා. එඳා මේ තියෙන්නේ අපි පෙර දැකපු ලංකාව නෙවෙයි. පෙරහු කතා නෙවෙයි. මෙබඳු උතුම් ලංකාවේ දසතින් කුඩු කඩබෝයි. මේ දස වැඩ කොළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ කුඩු කඩ ඕන තරම් තියෙනවා ගම් මඩම් ඕන තරම් තියෙනවා සූදු පොළවල් ඕන තරම් තියෙනවා කල්පනා කරන්න එඳ මහා සංඝරත්නය ඇතුළු අපට ධාරා ගොඩ කියන්න නැහැ එඳ වැරදි ධාරාවෙන් එළියට එන්න ඕනකම තියෙනවා මේ රට වනසන අධිරවාදීන්ට ගැටිවෙච්ච පිළේ අපට ඉන්න අයිතියක් නැහැ දැනුවත්ව නොදැනුවත්ව ඉන්නවා නම් එතනින් ගලව ගන්න ඕනි දන්න අය ගලව ගන්න ඕනි නොදන්න අය ඔවුන්ට එන්න කියන්න ඕනි හරි මගට එන්න කියන්න ඕනි කුඩාපල හාමුදුරන් මගට එන්න කියන්න ඕනි ඊගම රතනපාල හාමුදුරන් ගිය මගට එන්න කියන්න ඕනි කුස්මිදාස දණ්ඩ එන්න කියන්න ඕනි ජාතිය විමුක්තිය ප්‍රාර්ථනා කරමින් එන්න ඕනි එතනට ගේන්න ඕනේ ආදරණීය අමේදා සහෝදරයා සහෝදරි නැතුනොත් අපට ඒක කරන්න පුළුවන් කමක් නැහැ එනම් මේ රට ගොඩනගන්න බැරි රටක් නෙවෙයි වර්ග කිලෝමීටර් 65610යි කියලයි අපිට ඉගැන්වුවේ ලංකාවේ භූමි ප්‍රමාණය. දැන් ඒක වෙනස් වෙලා දැන් 65612යි. අර ගොඩ කරපු ඉඩමත් එක් 65612 යුවට ඒ ඉඩම් සම්පූර්ණ අපිට අයිති නැහැ. කොටසක් ඉන්දියාවටයි, කොටසක් ඇමරිකාවට අයිති, කොටසක් චීනෙට අයිති, තව කොටසක් ජපානෙට අයිති. අපට ප්‍රමාණයක් අයිති.
මේ විදිහම පාරයක් තිබුණොත් ওই ඉතුරු ටිකක් අපට අයිති නොවි අධිරාජ්‍යවාදීන්ට අයිති වෙන දිනේ ඈතක නොවි කියන එක මතක් කරන්නේ. නමුත් අපිට වටිනා රටක් රටට වඩා විශාල ගුණයක මුහුදක් තියෙනවා. මහා කණිජ සම්පත් ප්‍රමාණයක් තියෙනවා. හොඳ දේශ ගුණයක් තියෙනවා. හොඳ අවුවක් හොඳ වර්ෂාපතනයක් ඇලදොඩ හරිය රටාවට ගලාගෙන යන ගංගා ඇලවල 103ක් අපේ රට පුරාවටම ලේනහර ගලාගෙන යනවා වගේ රට පෝෂණය කරමින් ගලාගෙන යනවා. රටක් ගොඩගරිකමක් නැහැ. හොඳ ශ්‍රමයක් තියෙනවා. දැනුමක් තියෙනවා. හැකියාවක් තියෙනවා. ලෝකේ ශ්‍රී ලංකාව කියන හොඳ ගර්භාෂයක්. නවීන දේ නිපදවන්න වුණා. වටිනා දේ නිපදවන්න පුළුවන්. වටිනා සම්පත් ජීෙන්න පුළුවන්. අන්න ඒ නිසාම තමයි පුංචි රටක් උනත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කිව්වත් අධිරාජ්‍යවාදීන් මේ මුතු ඇටයට නිතරම බැල්මෙහෙළුවේ. මේ මුතු ඇටයට නම ආක්‍රමණිකයන් හැටියට ඍජුව ආවේ. වක්‍රවාදී නව ක්‍රමයකට ආවේ. වටිනාකම අපට වඩා අඳුනගත්ත නිසා. දහට ඔබට වක්කීමක් තියෙනවා මේ தත්ත්වයේ තේරුම් ගන්න. ආර්ය මහා සංඝරත්නයක් රටේ ඉන්නවා. අරහත් දදයක් අපේ රටේ තියෙනවා. බුදුන් වහන්සේ කිව්වා මහා සංඝරත්නය සිංහෙක් හා සමානයි. මහා සංඝරත්නයේ සිංහෙක් හා සමානයි කියලා. සිංහ ගුණෝපේත ගුණයක් තියෙන අපේ මහා සංඝරත්නය. කපටිකම් වලට නිවටකම් වලට යට වෙන්නේ නැති නිර්භීතකමක් ඇති මහා සංඝරත්නයක් පෙරට කොටගෙන නැවත මේ පණ දෙන්න පුළුවන්. ජාතියට පණ දෙන්න පුළුවන්. මහ පොළොවට පණ දෙන්න පුළුවන්. මේක මහ පොළොවක් නෙවෙයි. මේක මහ නිදාණයක්. මේක ගොඩ ගන්න ඕනි. මේ සරුසාර පොළොවට අස්සක් දාන්න ඕනි. මේ ජල සම්පත, මේ පස් සම්පත, මේ මහ සාගරය, මේ මානව සම්පත සියල්ල අස්සක් දාන්න ඕනි. අධිරාජ්‍යවාදීන් පන්නන්න ඕනි. උස්නිදාස ගන්න ඕනි. නවීන පන්නෙට ජාත්‍යන්තරත් වෙන දිනුවකට යන්න ඕනි. අන්න එහෙම කරාට පස්සේ අපට පුළුවන්කම ලැබෙනවා මේ රට ගොඩ ගන්න. එඳා ගෞරවනීය මහා සංඝරත්නයේ ඇතුළු ඔබ අපි සියලු දෙනාම උද කරගත යුතු කාරණයක් තියෙනවා. මේක පූජා භූමියක්. මේක පුද බිම වුණාට මේක අද දඩ බිම. අධිරාජ්‍යවාදීගේ දඩ බිම. උන් මේකේ දඩයම් කරනවා. අපේ අම්මලා උන්ගේ රටවලට වහල්සියෙට අරන් යනවා. අපේ කොල්ලෙක් කොරියාවට අරන් යනවා. අපේ රටේ තියෙන සම්පත්තික දඩයම් කරනවා. ඉඩම් කඩන් ලියෝ ගන්නවා. අනිත් සම්පත් ලියෝ ගන්නවා. කර්මාන්ත වහලා දානවා. කුෂිකර්මාන්තේ වටිනා සම්පත් උන් ලියෝ ගන්නවා. බීජයිති පෝරයිති ගන්නවා. කුෂිකර්මාන්තේ වටනවා. සදාචාරයේ සංස්කෘතිය වනසනවා. ජාතිවාදී අවුස්සනවා. ආගම්වාදී අවුස්සනවා. ભેද බින්න කරනවා. අන්න එහෙම කරලා උන් දඩයම් කරනවා. අපි ජීවිත දඩයම් කරනවා. සම්පත් දඩයම් කරනවා. මේ දඩේම නවත්තන්න. මේක උන්ගේ දමක් නෙවෙයි. මේක උන්ගේ කෙලිබිමක් නෙවෙයි. මේක අපේ මාතෘභූමිය. බිමට නැවත පණ දිය යුතුව තිබෙනවා. ඒ සඳහා අපි තේරුම් ගත යුතුව තියෙනවා. කල යුතු බොහෝ කාර්යයන් අපට තියෙනවා. ඒ සඳහා කාලය එළඹිලා තියෙනවා. ඒ සඳහා අපි ගමනක් යා යුතුව තිබෙනවා. එඳ අපි දකිනවා මේ මොහොත වෙනකොට මේ අධිරාජ්‍යවාදීන්ගේ උගුල් උපක්‍රම නැවතිලා නැහැ. ඒකට උත්සාහ ගන්නවා. අපිට පේනවා දැන් ආපහු රටේ රජෙක් නිර්මාණය කරන්න, බලයක් නිර්මාණය කරන්න ජනාධිපතිවරණයක් එමින් තිනවා. අධිරාජ්‍යවාදීන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. උන්ට ගැත්තෙක් රටේ නායකයෙක් කරන්න. උන්ට ගැත්තෙක් රටේ නායකයෙක් කරන්න. උන්ගේ නිෂ්පාදනයක් අඳුනෙන්න. උන්ට සුවච කීකරු කෙනෙක් මේ බිමේ හදාගන්න. දැන් බුද්ධිය අවුලවන්න ඕන කාලේ. ඥාණය අවුලවන්න ඕන කාලේ. එහෙනම් මේ මාතෘභූමිට ආදරේ මිසු මේ ඉන්ඩෝනි. අපි දන්නවා සමහරු මේ බිමේ ගෝඨාභය මහත්තයා 1992 ලංකාව අතහැරලා ගියා. ගියේ රස්සාවක් කරන්නද? නැහැ. ගියේ පාඨමාලාවක් හදාද? නැහැ. ගියේ විශ්‍රාම අරගෙනද? නැහැ. කල්ලාතු හදාවෙන් ඉල්ලලා අස්සුණා. ඔව් ඇමරිකාවේ පදිංචියට ගියා. පවුල පිටින් ගියා. ඇයි මාතෘභූමියේ ඉන්න අකපද? නුසුදුසුද? බියද? සුදුසු නැද්ද? ඔව් ඇමරිකාවට ගියා. වසර 30කට ආසන්න වෙමින් තිබෙනවා. වසර 30කට පසුව ඇමිනිය සහ දරුවන් තබා ඔහු පමණක් මේ රටෙන්න පුරවැසිභාවයේ අහෝචි කරන ලියකිවිලි බාර දුන්නේ ඇයි? ලංකාවේ ඉහෙළම තනතුර ගන්න යනවා. ඉහෙළම තනතුර දෙන්න යනවා. ඈතම බලන්න, දුරම බලන්න, ගැඹුරට බලන්න. 71 වසර ඉතිහාසයේ මැදිනේ කරන් අධිරාජ්‍යවාදීන්ට ඕන විදිහට පුං ගහන්න දෙන්න පුළුවන් කමක් නැහැ. එන්න පිරිත් නූල් ගැට ගන්නකොට කරඬු හිසේ තියෙනකොට අපි ඈතට හිතිය යුතුයි කියලා තරහ අවසරයි අපේ හාමුදුරනේ අපි ඉල්ලා සිටිනවා ගැඹුරට හිතන්න කියලා. දුරම බලන්නේ ධර්මිෂ්ඨ සමාජ හදන්න ආවා හැදුනේ නැහැ.
අධිරාජ්‍යවාදීන්ට ඕන විදිහට දහමත් රටත් වනසලා දැම්. එවන් ඉතිහාසයක් අපි දැකලා තියෙනවා. එඳ අධිරාජ්‍යවාදී සුරතලුන් එවුමින් තිබෙනවා. අපි මේ ගැටවලට නොවිය යුතුයි කියලා අපි හිතනවා. එඳ අද ජාතික ന്യാය පත්‍රයකට ජනතාව එකතු කළ යුතු වෙනවා. පූජ්‍ය පක්ෂයත් සාමාන්‍ය ජනතාවත් පක්ෂ පාට ભેද පස අධිරාජ්‍යවාදයේ පරදෝලා ජාතික ගොඩනැගීම සඳහා ජාතික ന്യാය පත්‍රයකට එකතු වුණි. ඒකට ජාතික මධ්‍යස්ථානයකට එක්කහු වෙන්න ඕනි. ජාතික බලවේග ඔක්කොම එක තැනකට එන්න ඕනි. වෙන්න ඕනි. එහෙම වුණත් ඔන්නෝයි කියන උස්නිදහස අපිට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ සඳහා අපි ජාතික භික්ෂු දිනයේ මේ සමරණයේ ජීවිත පරිත්‍යාග කරලා රටේ ජාතිය උස්නිදහස වෙනුවෙන් මගක් පෙන්න ආලෝකයක් පිහිදෝපු අපට මඟ කියපු ඒ නායක ස්වාමින් වහන්සේලා ඉපත් කරන දිනේ අපි ඒ සඳහා දෙරවීරිය ගනිමු, දැක්ම ගනිමු, ආලෝකයේ ගියලා අපි ඉල්ලා සිටිනවා. මේක ඇත්තට අමාරු කාර්යයක් නෙවෙයි. ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුව ලාංකිකයෙක් නෝ, ලාංකිකයෙකුටත් වැඩිය ලාංකිකයෙක් වුණා. රට ගැන හිතුවා, මාතෘභූමිය ගැන හිතුවා, අධිරාජ්‍යවාදීන්ට එරෙහිව තමන්ගේ පෑන හැසිරෙව්වා, ප්‍රබල ලේකාරයෙක් කළා. ඉතින් මේක බැරි නෑ, මේ නිදහස ගන්න බැරි කමක් නෑ, මේ රට ගොඩනගන්න බැරි කමක් නෑ. එඳ උන්වහන්සේ අපිට ඒකට සවිය දුන්නා. මෙන්න මේ විදිහට මුළු වැර යොදා වැඩ කෙරුවොත් ඇතිව හිත පුළුවනි අපිට බිඳුමට ලොකු අයගේ මැත කුළු ගැඩි පහර එක පිට එක හෙලන මත පළු පළු නොවන ගොර හැඩි කළු ගලක් නැත. එඳ ලොකු මිනිහගේ වෙන්න පුළුවන්, මොන අධිරාජ්‍යවාදියාගේ වෙන්න පුළුවන්. අපි ඔම එකතු වුණොත් මුළු වැර යොදලා පටන් ගත්තොත් ඕන ලොක්කෙකුගේ මතයක් බිඳින්න පුළුවන්. ගැඩි පහර එක එක එල්ල කරලා ප්‍රබල පහරවල් එල්ල කරනවා නම් මහා සංග්‍රහණයත් අපි ඔක්කොම වෙලා මේ අධිරාජ්‍යවාදයේ පළු වෙනවා. ජාතික නිදහස මතු වෙනවා. ජනතාව නිදහස් වෙනවා. රට නැගිටිනවා. ආපෝ පරමාදී පරමාදර්ශ ස්වයන් පෝෂිත රාජ්‍ය පරමාදර්ශ ස්වයන් පෝෂිත රාජ්‍ය මේ මිහිපිට නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. අන්නේ ගමනට යන්න කවුරුත් එකතු වන කියන ඉල්ලීම කරමින් සියලු දෙනාට ස්තුතිය ප්‍රකාශ කරමින් අවතිනවා. ස්තුති.